ඉතින් අදත් ආයුබෝවන් කියලා පිළිගන්නවා SL Guide YouTube channel එකට. අද මම ඔයාලට කියලා දෙන්න යන්නේ Adobe Photoshop කියන software එක පාවිච්චි කරලා ඔයාලගේ තියෙන photo album එකකටම watermark එකක් add කරගන්න ඇති. ඉතින් අපි බලමු ඒක කරගන්නේ කොහොමද කියලා. ඒකට මම තෝරගෙන තියෙනවා මම photos කීපයක් මගේ test කියලා folder එකක් මම select කරගෙන තියෙනවා. මෙන්න බලන්න ඒක කිසිම photo එකකවත් watermark එකක් නැහැ. දැන් මම ඔයාලට කියලා දෙන්න යන්නේ මේ photos ඔක්කොටම කොහොමද එකපාරින්ම watermark එකක් add කරගන්න කියලා. මුලින්ම අපි Photoshop software එක open කරගන්න ඕනේ. ඊට පස්සේ මුලින්ම අපි කරමු අපේ watermark එක හදාගන්න එක. ඒක ඇත්තටම මම මේ basic watermark එකක් හදාගන්න හිටිය තමයි ඔයාලට මම කියලා දෙන්න යන්නේ. මේ file කියන button එක click කරන්න, ඒකේ new කියන option එකට යන්න. ඒක ආවට පස්සේ ඔයාලට මෙන්න මේ විදිහට window එකක් එනවා. මම මේකේ name එක SL ගයිඩ් කියලා සිලෙක්ට් කරගන්නම්. මගේ width එක 1200 pixel තියෙන්නේ, height එක 400 pixel. මේ වගේ මම මේවා කිසිම දෙයක් වෙනස් කරගන්නේ නැහැ. මම මෙන්න මෙතන ඔයාලගේ මෙන්න මෙතන ඔයාලට මෙන්න මේ transparent කියන එක සිලෙක්ට් කරගන්න. කරලා ඕකේ කරන්න. කරාට පස්සේ මෙන්න මේ විදිහට ඔයාලට වකින් canvas එක එනවා. ඒක උඩ මම මේ text button එක click කරලා මට මගේ photo උඩ type වෙන්න ඕනේ watermark එක මම හදා ගන්නවා. මම මෙතන SL guide කියලා watermark එක හදා ගන්නවා. හදාගෙන මම මේක save කර ගන්නවා. file ගිහිල්ලා save as ගිහිල්ලා මෙන්න මේ තියෙන විදිහට SL guide photos PSD කියන විදිහට save කර ගන්නවා. ඇත්තටම මම මේ හදන්නේ basic watermark එකක්. ඉතින් බලමු අපි මේ watermark එක කොහොමද මගේ ෆොටෝ ෆෝල්ඩර් එකටම එකපාර දෙන්නේ කියලා. මම මගේ ෆොටෝ ෆෝල්ඩරෙන් එක ෆොටෝ දැන් ඕපන් කරගන්නවා. ෆයිල් ගිහිල්ලා ඕපන් ගිහිල්ලා එක ෆොටෝ එකක් මම ඕපන් කරගත්තා. මෙන්න මේ පැඩ්ලොක් එක ඩබල් ක්ලික් කරන්න. කරලා මුකුත් කරන්න එපා, ඕකේ කරන්න. හරි, ඊට පස්සේ මම මෙන්න මෙතන තියෙනවා මෙන්න මේ ඇක්ෂන් කියලා බටන් එකක්. ඒක ක්ලික් කරලා මෙන්න මෙතන තියෙනවා ඔයාලට පෙනෙයි create new action කියලා බටන් එකක්. ඒක ක්ලික් කරනවා. ක්ලික් කරාට පස්සේ මෙන්න මෙහෙම window එකක් එනවා. මම මේ action එක SL guide කියලා rename කරගන්නවා. හරි, ඊට පස්සේ මම මේක record කරනවා. හරි, දැන් record වෙනවා. අපි බලමු මේ action එක කොහොමද මේ photo එකට photo වලට add කරගන්නේ කියලා. file යන්න place embed කියන එකට යන්න. ඊට පස්සේ ඔයාලට මෙතන පේනවා ඔයා හදාගත්තු watermark එක PSD file එක තියෙනවා. ඒක double click කරන්න. click කරාට පස්සේ ඔයාලට පේනවා ඔයාලගේ SL guide කියන watermark එක මෙන්න මේ ආකාරයට පේනවා. අපිට පුළුවන් මේ watermark එක size එක වැඩි කරගන්න. ඔන්න ඔය විදිහට මේකේ place එක වෙනස් කරගන්න පුළුවන්. හරි, ඒ කරලා එන්ටර් කී එක ප්‍රෙස් කරන්න. ප්‍රෙස් කරලා දැන් ඔයාලා මේ විදිහට තියලා දිගටම මේ හැම ෆොටෝ එකකටම ඔයාලගේ මේ watermark එක එකපාර ඇඩ් කරන්න දුන්නොත් ෆොටෝ එකේ සයිස් එකත් එක්ක මේක වෙනස් වෙනවා. ඉතින් ඒ ප්‍රශ්නේ නිරාකරණය කරගන්න මෙන්න මෙහෙම සිලෙක්ට් කියන ඔප්ෂන් එකට යන්න. ඕල් කියන එක සිලෙක්ට් කරන්න. එතකොට ඔයාලට පෙනේ මෙන්න මේ විදිහට ඔයාලගේ ෆොටෝ එක වටේ highlight වෙනවා. ඊට පස්සේ මෙන්න මේ moving tool එකට යන්න. මූවින් ටූල් එකට ගියාට පස්සේ ඔයාලට දෙවෙනි රෝ එකේ මෙන්න මේ විදිහට පෙන්නනවා මේ කොහොමද මේක තියෙන්න ඕනි කියලා මේ ඔයාගේ watermark එක. ඉතින් මම මෙන්න මේ විදිහට එකක් select කරලා පෙන්වන්නම්. ඔන්න බලන්න එක එක විදිහට select කරපුවම ඔන්න ඔය විදිහට එක එක තැන් වලට මේක වෙනස් වෙනවා. ඉතින් ඔන්න විදිහට මම මෙතන select කරගන්නවා මේ විදිහට තියෙන්න කියලා. ඊට පස්සේ මගේ action එක මම stop කරගන්නවා. ඊට පස්සේ දැන් මේක මුළු ෆොටෝ ෆෝල්ඩර් එකටම ඇඩ් කරන හැටි දැන් තමා මම දැන් ඔයාලට කියලා දෙන්න යන්නේ. ඒකට මෙන්න මේ ෆයිල් යන්න, ස්ක්‍රිප්ට් යන්න, ඉමේජ් ප්‍රොසෙසර් යන්න. ඊට පස්සේ මෙතන පෙන්නනවා ඔයාලට මොන ෆෝල්ඩර් එකද දැන් ඔයාලට මේ වෝටර්මාක් එක ඇඩ් කරගන්න ඕනේ කියලා සිලෙක්ට් කරන්න පුළුවන්. ඔයා මෙතන සිලෙක්ට් කරන්න මම හදාගෙන තියෙන ටෙස්ට් කියන ෆෝල්ඩර් එකනේ. ඒක මම සිලෙක්ට් කරා. ඊට පස්සේ අපි බලමු ඒක කොහට සේව් වෙන්නේ කියලා. මම මගේ ඩෙස්ක්ටොප් එකට දෙන්න. ඊට පස්සේ මෙන්න මෙතන run action කියන එක මගේ මම සිලෙක්ට් කරලා තියෙන SL guide කියලාමයි. මෙන්න මේ SL ඔයාලා හදාගත්තු
ක්ෂන් එක මෙන්න මෙතනින් සිලෙක්ට් කරන්න ඕනේ. කරලා රන් කරන්න ඔයාලට පේනවා ඔටෝමැටික් මේක රන් වෙනවා. ඉතාමත් සුළු වෙලාවකින් ඔයාලගේ මේ වෝටර් මාක් එක ඔයාලා දුන්න ෆොටෝ සේරේටම ඇඩ් වෙනවා. අපි බලමු දැන් ඒක ඇඩ් වෙලාද කියලා. මෙන්න මෙහෙම අන්තිමට ෆෝල්ඩර් එකක් ක්‍රියේට් වෙනවා JPEG කියලා. මෙන්න බලන්න මම හදපු වෝටර් මාක් එක හැම ෆොටෝ එකකටම ඔටෝමැටිකලි ඇඩ් වෙලා. ඉතින් මේක ඇත්තටම වැදගත් වෙන්නේ ෆොටෝග්‍රැෆි කරන කට්ටියට, එයාලගේ ඇල්බම් වලට එක පාටම වෝටර් මාක් එක ඇඩ් කරගන්න පුළුවන්. ඒ වගේම Facebook, Twitter, Instagram ෆොටෝ අප්ලෝඩ් කරන කට්ටියටත් මේ ක්‍රමය පාවිච්චි කරලා තමන්ගේ වෝටර් මාක් එක තමන්ගේම ෆොටෝ වලට ඇඩ් කරලා අප්ලෝඩ් කරන්න පුළුවන්. මේ වෙනකල් SL Guide YouTube channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න අමතක කරන්න එපා. bell icon එක click කරන්න, like කරන්න, comment කරන්න, share කරන්න. අලුත් වීඩියෝ එකකින් හමු වෙනකම්